आयबुआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीध टीवी रात्रि प्रवृत्ति विकाशय आरंभ वे प्रवृत्ति विकाशय आरंभेदी ओबट धनम दे युतु इतम सतुदायक पणिविडा अपसत्वतिपेनवा सीत एफ एम हि अरविंद लुकुगे महता यलित सीत सम्मानेट पात्र करमीन वसरे अति दक्षम गुआंडुदेल निवेदिका बबट पत्वेतिपेनवा ए पिलिबंदव अतुरु तवत තොරතුරු රසක් අප සතුයි රැඳෙන්න සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම උදේශානිටම ගෙදර සිරස්තලයි ප්‍රථමයෙන් සියත යලිත් සම්මානයට පාත්‍ර කරමින් 6 වන වරටත් වසරේ හොඳම ගුවන් විදුලි නිවේදකයා ලෙස සියත FMP අරවින්ද සම්මානෙන් පිදුම් ලබයි ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත වෙයි ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද 22යි ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 11යි ඉන්දියාව ජපානය ඉන්දුනීසියාව නේපාලය ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටී මෙය වැරදි පදනම් විරහිත ප්‍රකාශ මත පදනම් වූ යෝජනාවක් යෝජනාවට අදත් අපි විරුද්ධයි විදේශ ඇමති දිනේෂ් කියයි राज्य सह पौद्गलिकांशे पड़ी वहा वैडी करनु कंकरु अरगल मध्यस्थानीय कोलंबदी विरोधतावे के अद कैलेत्रस्तवादे रचवेला विपक्ष नायक सजित कियाई परिसर विनाशे गेन असत्य पुआत तुलिन सत्य पुआत वहिला एमति महिंदा वरवीर पावसाई රට තුල සහල් සහ වීහිඟයක් නැහැ හිඟයක් තියෙනවනම් මාත් එක්ක විවාදයට එන්න විශේෂභාර ඇමති කියයි ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න සමගි ජනබල වේගය කියයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී අකණ්ඩව 6 වන වරටත් වසරේ හොඳම දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා බවට පත්වීමට සියත FM හි අරවින්ද ලොකුගේ මහතා සමත් වුණා සුවිශේෂී වාර්තාවක්ද පිහිටවමින් අරා මෙම සම්මානයට හිමිකම් කියන්නේ ගුවන් විදුලි ශේෂ්ත්‍රයේ තමන් අති දක්ෂයා බව රටට කියමින් ලංකාවේ සුවිශේෂිතම සම්මාන උළෙලක් වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී 6 වන වරටත් අකණ්ඩව ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ශේෂ්ත්‍රයේ දක්ෂතම සහ ජනතා නිවේදකයා බවට පත්වීමට සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතා සමත් වුණා කොළඹදී මෙවන විට පැවැත්වෙන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී අරවින්ද ලොකුගේ මෙම සම්මානය දිනාගන්නේ ගුවන් විදුලි ශේෂ්ත්‍රයේ අති දක්ෂයා තමන් බව පසක් කරමින් කුමන ආකාරයේ සංගණනයන් ගණනය කිරීම පැවතුණත් සැබවින්ම ගුවන් විදුලි ශේෂ්ත්‍රය තුල වර්තමානයේ කිසිවෙකුටත් සමකල නොහැකි තමා අති දක්ෂයෙකු බව රටට පෙන්වූ අරවින්ද ලොකුගේ ජනතා හදවත් තුල ජීවත් වන සැබෑ අති දක්ෂ ගුවන් විදුලි නිවේදකයා බව මෙවරත් පෙන්눔 කළේ 6 වන වරටත් අකණ්ඩව ස්ලිම් නිල්සන් ජනතා සම්මානය තමන් සතු කරගනිමින් 98.2 සහ 98.4 ඔස්සේ සියත FM උදෑසන 7 සිට 10 දක්වා අරවිත ආශ්‍රය තුලින් ඔබ හමුවට පැමිණෙන අරවින්ද ලොකුගේ ලැබූ මේ විශිෂ්ට වූ සම්මානයට දායක වූ ආදරණීය ශ්‍රාවක ඔබ සැමට Voice of Asia මාධ්‍ය ජාලයේ ස්තුතිය. එමෙන්ම සියත සම්මානයට පාත්‍ර කළ අරවින්ද ලොකුගේ මහතාණෙනි ඔබට සියත TV උණුසුම් සුබපැතුම්. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහකොම සාරිස්වරිය ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් අද සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකාවට සහය දක්වමින් ඡන්දය ලබා දුන්නේ රටවල් 11ක් පමණයි. ඉන්දියාව ජපානය ඇතුළු රටවල් 14ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියා. පසුගිය පෙබරවාරි 22වනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය ආරම්භ වුණා. මෙවර සැසිවාරය කොවිඩ් වෛරසය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමද විශේෂත්වයක්. පෙබරවාරි 27වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවා. Madam President, this is a key juncture for the Council's engagement with Sri Lanka.
As my report A/IHRC/46/20 indicates, in anuthura 2015 wasare Sri Lankawata sama anugrahakatwe laba dun ratwal kipayak ekpa merata wagawima sanghindiyawa saha manava himkam surakshita kirima penduwin yojanawaliyak idiripat kala. E eksat rajadhaniya Germany, Canada, uturu Macedonia, Montenegro saha Malawi yana rajyan visin. Pasuwe ema yojanawaliya yali sanshodhane karanu labuwa. COVID-19 virus eta dakwana avadahaneedi agamika nidahasata elawana balapama esema COVID marana aadahane aniwarya kirima 13 व्यवस्था संशोधनीय बलात्मक किरीम वार्किक हा आगमिक खंडाय बल आयतींट गरु करमीन संवादयकट एलपीम मास 6कट वराक अदाल करुनु जात्यंतरे अवधानयट ला किरीमादी करुनु नव संशोधन वलट एतुलत प्रतिपेनवा एम योजना पसुगे सतिये जलित जगत मानव हिमकम काउंसिले 46 वन सेसिवारेट इदिरिपत केरुना मे अतर श्रीलंकावट एरिहि योजनावलिय अद जगत मानव हिमकम काउंसिले 46 वन सेसिवारेट इदिरिपत किरीमिन अनतुरुव चंत विमसीम पवत्तुना आई नाउ ask the secretariat to activate the vote and I ask all delegations to register their vote ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 11ක් හිමි වූ අතර යෝජනාවලියට සහය පළ කරමින් ඡන්ද 22ක් හිමි වුණා. මේ අතර යෝජනාවලිය සඳහා රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ශ්‍රී ලංකාවට පක්ෂව බංග්ලාදේශය, බොල්විියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බකිස්තානය හා වෙනසුවලාව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. බ්‍රසීලිය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මෙක්සිකෝ, කොරියාව, යුක්‍රේනය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 22ක් එම යෝජනාවලියට සහය පලක්‍රමින් ඡන්දය ප්‍රකාශ කළා. යෝජනාවලිය සඳහා සහය ලබා දෙමින් වැලකී සිටි රටවල් 14 අතර ඉන්දියාව, නේපාලය, ජපානය, ලිබියාව, බහරේනේද ඇතුළත් වනවා. ශ්‍රී ලංකාව පිළිබඳ 46 එක යෝජනාවලිය පිළිබඳව අදහස් පළ කරමින් ඉන්දියාව ප්‍රකාශ කළේ කඩිනමින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමටත් 13 වන ව්‍යවස්ථා සංශෝධනීය ක්‍රියාවට නැංවීමටත් කටයුතු කළ යුතු බවයි. එසේම දමිළ ජනතාවගේ මානව අයිතීන් සුරක්ෂිත කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව එහිදී ප්‍රකාශ කළා. එදී පාකිස්තානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු සහාය ලබා දීමටද කටයුතු කරන බවයි. මේ අතර චීනය ප්‍රකාශ කළේ යෝජනාවලිය සමබර නොවන බවත් සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳින් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළා. යෝජනා විදිරපත් කළ රටවල් වෙනුවෙන් එක්සත් රාජධානියද අදහස් පළ කළා. ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි ගෙනා යෝජනාවක් නොවන බවත් එය සංහිඳියාව වගවීම හා මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෙනා යෝජනාවක් බවත් එහිදී ප්‍රකාශ කරනු ලැබුවා. මේ අතර ජිනීවාහේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සීය චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි ගෙනා යෝජනාවලිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. එය සාධාරණ නොවන බවත් සියලු රටවල් වල මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් බවත් ඔහු ප්‍රකාශ කළා. මේ අතර ජගත් මානව හිමිකම් මහකුම සාරිස්වරියගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යලි අවධාරණය කළා. ඒ අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මම ඊටම ගෞරවයෙන් කියන්න ඕනේ මානව කොමිසම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව මානව කොමිසමට කටයුතු කරන්න බෑ. මානව කොමිසම ඇති කරපු මූලික යෝජනාවට පටහැනිව කටයුතු කරන්න බෑ. ඒ අයට ඕනකම තිබුණත් රටක් තෝරගෙන රටට විරුද්ධ යෝජනා සම්මත කරන්න එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු විශේෂයෙන් රටකට එල්ලබලා ඉදිරිපත් කරන කන්ට්‍රි ස්පෙસિෆික් රෙසලියුෂන්ස් ගේන්න බෑ. මූලික සිද්ධාන්තවලට ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යත්, ජර්මනියත්, මලාවිය රටත් එකතු කරගෙන මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියා එකතු කරගෙන කොමිෂන් සභා සමාජිකයන් හැටියට ගෙනාපු යෝජනාවට ජිනීවා නුවර මානව කොමිසමේ ඡන්ද විමසීමේදී බහුතරයක් ලබා ගන්න බැරි වුණා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකේ ආර්ථික අසාධාරණයට පත්වී තිබෙන උතුර විසින් දකුණ පාලනය කිරීමේ අසාධාරණ පිළිවෙත එසේ නැත්නම් පැරණි විජිතවාදී රටවල් විසින් නිදහස් අමාරුවෙන් දිනාගත් රටවල් සියල්ල පාලනය කිරීමේ ලෝකයක් ගැන හිතන තත්වය ප්‍රතික්ෂේප කරන රටවල් වලට අලුත් මතයක් ඇති කර තිබෙන අවස්ථාවක්. බ්‍රිතාන්‍ය ප්‍රධාන මේ රටවල් අපට එරෙහිගෙන ආපු යෝජනාවට 47 දෙනෙක්ගෙන් සමන්විත මානව කොමිසමේ ඡන්ද 22යි ඒ අය විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ආපු යෝජනාවට ලැබුණේ. ඡන්ද 25ක්
පාවිච්චි කළා ඒ අයට ලබා ගන්න බැරිව ගියා. ඒ ඡන්ද 25න් 11ක් ඡන්දේ පාවිච්චි කරා බ්‍රිතාන්‍ය ගෙනාපු යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ වගේම 14ක් බ්‍රිතාන්‍ය ගෙනාපු යෝජනාවට පක්ෂව ඡන්දයක් නොදී ස්වාධීන වැලකී සිටින බවට තමන්ගේ ඡන්දේ ප්‍රකාශ කළා. මේන් කියන්නේ 47 දෙනෙක්ගෙන් 25 දෙනෙක් අනුමැතිය මේ මහා බලවත් ලෙස පෙනී සිටින ආධිපත්‍යවාදී රටවල් වලට ගන්න බැරිව ගියා. බහුතරය සිටින්නේ මේ යෝජනාවට පක්ෂ නොවී සිටුණු සංඛ්‍යා ලේඛනය කියලා. ඉතාම උනැකමින් මේ අවස්ථාවේ තමුන්නාන්සලා ළඟ තියෙනවා මේ ලේඛනය. ඉදිරිපත් වෙමින් තිබෙනවා විද්‍යුත් මාර්ග මගින් ප්‍රකාශ වී තිබීම ඉතාම වැදගත්. එල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කම්කරු අරගල මධ්‍යස්ථානය අද කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. එල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කම්කරු අරගල මධ්‍යස්ථානය අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 15,000කින් වැඩි කිරීම සහ පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රුපියල් 25,000ක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් අද මෙම විරෝධතාව ආරම්භ කළේ කොළඹ ජාතික රෝහල අසලේ. එහෙතුවෙන් පුරහල අවට මෙන්ම පිටකොටුව අවට මාර්ගවල රථවාහන තතබදයක්ද හටගත්තා. මාවැණි බිලින්දා වර වර ළඟට කැඳා මේ තරම් අඳා වෙන කොයින්දා කියලා. ඒක තමයි මේ යුගයේ කවිය. සුවිරුවන්ට ඇඳුවා, රට විරුවන්ට ඇඳුවා, තව තව විරුවන්ට ඇඳුවා. අවසානයේ තවමත් පාරේ අපි ඒ එක පැත්තක්. අනිත් එක දැන් අද ඇවිල්ලා තියෙනක තමයි ටයර් වල කට්ට චෙක් කරනවා. පරිස්සමෙන් ඉස්සර වැඩෙන්න එපා සරෙප්පු වල කට්ට චෙක් කරන්න වේ. ටයර් වල කට්ට වලන්දි වෙච්ච උනන්දුව තිබුණා නම් ජීවිතේදී අපි කන කට්ට ගැන හොයන්න වෙන්නේ නැහැ. අද තවමත් රැකියා විරුද්ධ උපාධානින්ගේ ගැටලුවට ප්‍රතිපත්තිමය තීරණයක් ඇවිල්ලා නැහැ. පාලකේ හරි කිසි සංවේදීකමක් නැහැ. හැමදාම විසඳන්නම් 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 කියනවා. හැබැයි විසඳන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ලිලානුන් දීමනාව 2014න් පස්සේ මේ වෙනකල් වැඩි කරලා නැහැ. රුපියල් එකකින්වත් වැඩි කරලා නැහැ. අපි දන්නවා නික හැමදේම කොච්චර ගණන් ගිහිල්ලාද කියලා. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ගණනාවකින් අපි පීඩා විඳින්මින් ඉන්නේ. රෝහල් ඇතුළේ තවදුරටත් වැඩ කරන්න බෑ. කාර්ය මණ්ඩලයේ ලොකු හිඟයක් තියෙන්නේ. සියලු ඉල්ලීම් ජයග්‍රහණයෙන් කෙලවර කරන්න අපි සියලු දෙනා අත්ල් බැඳගත් යුතුයි කියලා අපි හිතනවා. තනි තනි වැඩ සටන් මර්ධනය කරන්න අදාගත්තු වේදට අපි හදලා තියෙනවා. අද නියම වේද කම්කරුවන්ගේ වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධ අරගලය සටන කරකවන විදිය තීරණය කරන්නේ අපි. සටන ගෙනියන විදිය තීරණය කරන්නේ අපි. ඒක තමයි අද දින සංඥාව. තනි ඉරටුව කෑලි කෑලි වලට කරන්න පුළුවන්. හැබැයි ඉරටු මිටික් අපි එකතු කරාත් ඒක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මොන ජගතෙකුටවත්. අද අපි කරන්නන්නේ කාර්යභාරය. වන විනාශය සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති පසුබිමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ ඊට එරෙහිව දැඩි විරෝධතාවයක් පළ කරනු ලැබුවා. වන විනාශය සෑම දේශපාලන වේදිකාවකම දිගහැරෙන මාතෘකාවක්. වර්තමානයේ සිදුවන පරිසර විනාශයට ඍජුවම චෝදනා එල්ලවන්නේ වත්මන් පාලකින්ටයි. සමාජ මාධ්‍ය හරහා මේ වන විට දැවැන්ත විරෝධයක් එල්ලවන්නේ වත්මන් රජයේ දේශපාලකනින් පරිසර විනාශයට සහාය පළ කරන බවට වන චෝදනාවද පෙන්වා දෙමින්. මේ සියලු චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා නිරන්තරයෙන් දැඩි ලෙස අවධාරණය කර සිටින්නේ තමන් පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් බවත් පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෑම අවස්ථාවකදී
කිරීම සුදුසුම ක්‍රියාමාර්ගය ගන්නා බවයි මිනිසාගේ මෙන්ම සතුන්ගේද පැවැත්මට විශාල දායකත්වයක් සපයන ලෝක වනාන්තර ගහණයෙන් හෙක්ටයාර මිලියන 13කට අධික භූමි භාගයක් සෑම වසරකම මිනිස් ක්‍රියාකාරකම් හමුවේ විනාශයට පත්වන බව නවතම දත්ත වාර්තාද මෙවන විට පෙන්වා දෙනවා පරිසර විනාශය හමුවේ සිදුවන අතුරු ප්‍රතිඵලයන්ට මුහුණ දීමට ජනතාවට සිදු වෙත්තේ තමා විසින්ම තමාටම වළකපා ගැනීම හේතුවෙන් පරිසර විනාශයට රටපුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කර ඇති පසුබිමක ජනතා විමුක්ති පෙරමුණද ඊයේ කොළඹදී ඩෝසරේට එරෙහිව යන තේමාව මුල් කරගනිමින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා මේ අතර අද උදැසන සමගි ජනබලවේගයේද පරිසර විනාශයට එරෙහිව සිය විරෝධය නිහඬව පළ කළා ඒ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට රැස්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම නිහඬ විරෝධතාවයට සහභාගී වුණා. අද කැලෑ ත්‍රස්තවාදී රජ වෙලා සිංහ රාජයේ හෝටන් තැන්න ආන විලුන්දාව නිල්ගල රතුගල රක්ෂිතය නකල්ස් රක්ෂිතය මේ හැම රක්ෂිතයක්ම මහා විනාශයකට ලක් වෙලා. අද අපේ රටේ පරිසරය දඩයම් කරන ආණ්ඩුවක් නිර්මාණය වෙලා. ප්‍රභා සංශ්ලේෂණය හඳුනාගත්තේ නැති ආණ්ඩුවක්. මං හිතන්නේ හෝලි ඉඳලම ඔක්සිජන් නිපදවීම ගැන මේ ආණ්ඩුවට පාඩම් උගන්වන්න සිද්ධ වෙලා තිබෙනවා. කොටි ත්‍රස්තවාදයේ මුලින් නුපුටා දමනවා වගේම අපි රටක් හැටියට කැලෑ ත්‍රස්තවාදයක් වහම පරාජය කරන්නට ඕන. රටයි නීරයි ගොයන් කරනවා කියලා තමයි ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ. දැන් ගොයන් ටික කවුරු හරි කාලා. කාපු කෙනෙක් නැහැ. එතකොට දැන් කාලා තියෙන රටයි නීරයි තමයි ගොයන් ටික කාලා තියෙන්නේ. ආරක්ෂක ලේකම්තුමා කියනවා මෙහෙම වන සංහාරයක් පරිසර විනාශයක් සිද්ධ වෙනවා නම් කරුණාකරලා දැනුම් දෙන්න අපිත් මේක හරියට දන්නේ නැහැ කියලා. දැන් ජනතාවට ඔක්සිජන් ලබා දීමට තියෙන කැලෑවල් ආරක්ෂා කිරීමත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමක් වෙනවා. පාරිසරික පද්ධතිය රැකගන්න ඉඩ දෙන්නටුව හෙන්චයියන්ට මේව කරන්න ඉඩ දීලා බලන් ඉඳලා මාධ්‍ය ඉස්සරහාට අවිල්ල කය ගහලා වැඩක් නැහැ. ඉතිහාසයේ කෝපි වගා කරන්න මේ රටේ සුද්ධ කැලේ කැපුවට පස්සේ වැඩිම වන විනාශය සිද්ධ වෙච්ච අවුරුද්ද තමයි මේ ගත වෙලා තින්නේ. මේක යට ගහන්න හදන එක අතිසාරයට අමුඩ ගැහිමක් වගේ කියන එකද කියනවා. වන විනාශයට දිගින් දිගටම රජයට චෝදනා එල්ලවන වාතාවරණයක් තුල ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරුන්ට සිය අදහස් මෙලෙස පළ කරනු ලැබුවා. සමහර කාරණා සත්‍ය කාරණා තියෙනවා. ඒවා අපි අත්අඩංගුවට ගැනීම නඩු පැවරීම් කරනවා කිසිම ભેදයකින් තොරව. ඒ වගේම සමහර ප්‍රවෘත්ති නිර්මාණය කරපු ප්‍රවෘත්ති තිබෙනවා යම් ප්‍රමාණයක්. ඒ නිසා වෙන්නේ අර සත්‍ය අසත්‍යයෙන් යටත්පත් වීමකුත් තියෙනවා. මේ සියලු පුරවැසියා මෙරටේ පරිසරය ආරක්ෂාවට අපි සම්බන්ධ කරගන්න ඕනේ. වගා කරනවා මම එදත් කිව්වා වගේ මේවා වෙනද අපි උදැල්ලෙන් කැපුවේ. දැන් අද උදැල්ලෙන් නෙමෙයි අද ඩෝසර් එකක් ගෑනලා සුද්ධ කළා, හාලා නැත්නම් සම්පූර්ණයෙන් ඒවා පස සකස් කළා තමයි වගා කරන්නේ. ඕක ක්‍රියාත්මක කරනකොට ඉතින් ඒක තියෙන ෆොටෝ එකක් අල්ලපු ගමන් වන විනාශය. ආණ්ඩුවක් විදියට වන විනාශයකට උරදුන්නයි කියන කාරණේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. දැන් ලංකාව කැලෑ කපනවා කියලා යම් යම් තැන්වල තොරතුරු අරගෙන සමාජගත කරන එක ඒක 100%ක සත්‍යයක් නෑ. ඇත්තටම සංවර්ධනයේ කටයුතු සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. කිසිම තැනක අපි වගකීම කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති දේවල්වත් ස්වභාවික රක්ෂිතවත් විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. විවිධ පාර්ශ්ව සහල් හිඟයක් පවතින බවට ප්‍රකාශනයකුත් කළද එවැනි සහල් හිඟයක් නොමැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රට තුල සහල් හිඟයක් පවතින බවට මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. එළඹෙන අලුත් අවුරුදු සමයත් සමග එලෙස සහල් හිඟයක් රට තුල ඇති වේද යන්න පිළිබඳව මහජනතාව තුල ඇත්තේද කුතුහලයක්. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රටේ කතා බහට ලක්වන සහල් හිඟය පිළිබඳව අද මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. සමාජ මාධ්‍ය තුල මාධ්‍යවල දිගින් දිගටම කතා වෙනවා හාල් මිල සම්බන්ධයෙන්. එවගේම හාල් වල හිඟයක් තියෙන බව විවිධ පුද්ගලයන් මැසිවිලි නගනවා. ඒ වගේම හාල් මිල වැඩි කියන කාණ්ඩුව චෝදනා ලබනවා. වී හිඟයක් තියෙනවා කියන ඕනෑම කෙනෙකුට කෘෂිකර්ම ඇමතිවරයා ඕනෑම තැනක අභියෝගය බාර ගන්න කැමති, ඕනෑම විවාදයකට එන්න කැමති. වී හිඟයක් තියෙනවායි කියලා කියනවනම් අපි ඒකට උත්තර දෙන්න ලෑස්ති. මම රටේ කිසිසේත් හාල් හිඟයක් නැහැ, වී හිඟයක් නැහැ. එක්තරා මෝල් හිමියන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය වලට මුදල් ගෙවලා, ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡා වලට ගොවින් ගෙනෙල්ලා කියන කතාවක් අමූලික බොරුවක්. අවශ්‍ය පරිදි හාල් අතිරික්තයක් මේ රටේ තියෙනවායි කියන එක කෘෂිකර්ම අමාත්‍යාංශයට අපි වගකීමකින් කියනවා.
සහල් හිගයක් රට තුල පවතින බවට දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශවයන් අදහස් පළ කරන පසුබිමක නෙලාගත් වීයස් වෙන්න නිසි ආකාරව වියලා ගැනීමට ස්ථානයක් නොමැතිව අසරණ වූ ගොවි ජනතාවක් පිළිබඳ තොරතුරු අපට පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් වාර්තා වුණා. ගොවියෝ අන්ත අසරණ වෙලා ඉන්නේ ගොවියොන්ට අවශ්‍ය පරිදි වීටික වේලගන්න අවශ්‍ය කමතක් නැහැ. ඒ වටපිටාව තිබුණත් ඒ සඳහා අපිට ප්‍රතිපාදන ලැබිලා නැහැ. මෙන්න මේ විදියට අහිංසක මිනිස්සු වී වේලීමේ කටයුත්ත මේ මහපාරේ කරන්නේ. බකමූණ ගිරිතලේ මහමාර්ගයේ නෙලාගත් වී අස්වැන්න නිසි ආකාරයෙන් වේලා ගැනීමට ස්ථානයක් නොමැතිකම හමුවේ. මෙම ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය වී අස්වැන්නත් රැගෙන මහපාරට පැමිණීමට සිදු වී තිබෙනවා. වනාලියනවා තව හතර පහ වෙනකොට වනාලි මින්නේරියලට බහින්න ඉර්තලේ වලට බහින්න මේ කැලෑම හොදින් එකට යනවා. ඒකට බයෙත් එක්කනවා මේ අපි වේරන්නම තනක් නැතුව මේ වැඩේ කරගෙන යනවා. අපේ ජීවිත වලට පවා අවදානම් වැඩක් අපි මේ කරන්නේ. මේ පොලිසියෙන් කියනවා මේක කරන්නත් උපාය කියලා. අපි ජනාධිපතිතුමාට තමයි මේ කියන්නේ. මේ හරි අමාරුවෙන් මේ වැඩේ කරන්නේ මේ කාර්යය. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවි ජනතාව වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය වීයස් වෙන්න නිසියාකාරව වියලා ගැනීමට නිශ්චිත ස්ථානයක් සකස් කර දෙන ලෙසයි. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. පළාත් සභාව තියන්න ඕන කියන ආණ්ඩුවම පිළිපස්ස වෙනම කණ්ඩායමක් දාලා විශේෂයෙන්ම ස්වාමින්වහන්සේලා මේ මැදරගෙන හල්ලි වෙලා මේ පළාත් සභාව තියන්න එපා කියන මහා විශාල සමාජ විරෝධී මතයක් හදන්න උත්සාහ කරනවා. අපි කියනවා ආණ්ඩුවට කොන්ද තියනවනේ පුළුවන් නම් ඉක්මනින් පළාත් සභාව තියන්න. අපි සූදානම් මාස 6ක් යනකොට 3.69 ලක්ෂක ජනමතය මොකක්ද කියන කාරණාව එදා ඌව පළාත් සභාවෙන් පෙන්නවා වගේ මේ රටේ ජනතාවට පෙන්වලා දෙන්න. ආණ්ඩුවට මේ ෆේල් බවින් මිදෙන්න ගන්න අනිත්‍යා මාර්ගවලින් තවදුරටත් ෆේල් වෙනවා මේ පෞකාර ආණ්ඩුව මේ රට විනාශ කරන්න දෙයිදී බලාගෙන ඉන්න බෑ. ආණ්ඩුවට ඕන විදියට කඩේ යන්නේ නැති නායක විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එදා ප්‍රේමදාස යුගයක නතර කරපු දරින් නැවත පටන් ගන්නවා කියලා අදහස මේ රටේ ජනතාවට ප්‍රකාශ කළා. එදා ඉන්නකම් කිව්වා පළාත් සභාව තියන්නේ නැහැ පළාත් සභාව තියන්නේ අපි ආපු ගමන් පළාත් සභාව තියෙනවා. දැන් පළාත් සභාව ඡන්දය පිළිබඳව මෙයාලට ප්‍රශ්නයක් වෙලා තිබුණා. එක පැත්තකින් පළාත් සභාව තිබුණොත් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය පිළිබඳව මේ රටේ මහා ජනතාව ඡන්දය ලබා දීම සඳහා සූදානම් වෙන්නේ. කෙසේ වෙතත් අද අපි දන්නවා ජනාධිපතිතුමනේ ඔබතුමාගේ එක නීතිය දැන් දෙපැත්තකට ක්‍රියාත්මක වෙනවායි කියන කාරණේ. රටේ සභාදාමය ආරක්ෂා කරන තියෙන නීතිය කඩලා දාලා ඒ වගේම රටේ කතා කරන්න තියෙන නිදහස නැති කරලා දාලා ඒ නීතියට එපිටින් ගිහිල්ලා තමන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දඬුවම තමයි 2015 තමුන්නාසලාගේ ඒ හිටපු පාලකයන්ට ගෙදර යන්න සිද්ධ වුණේ. ඉතින් මේ වගේ රට හසුරවන උත්සාහයක් දරනවා රටේ තියෙන සෑම සිරු ශේෂ්ත්‍රයක්ම අසා දමලා. ගත වූ දින 80ක කාලය තුළ පුද්ගල ජීවිත 500කට අධික පිරිසක් රිය අනතුරු හේතුවෙන් අහිමි වී තිබෙනවා. ගත වූ පැය කිහිපය තුළත් පොලිස් නිලධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු මෙම රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මාස 2ක 3ක පමණ කාලයක සිට දිනකට පුද්ගලයන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව දැන් රහසක් නෙවෙයි. මේ අනතුරු පිළිබඳව පොලිසිය තොරතුරු වාර්තා කිරීම, අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, තුවාලකරුවන් රෝහල්ගත කිරීම, අනතුරුවලින් මිය යන පුද්ගලයන්ගේ මරණ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම පමණයි මෙවන විට සිදුවෙමින් පවතින්නේ. ලෝ පුරා මහා වසංගතයක් වී තිබෙන කොවිඩ් වසංගතයෙන් මිය යන සංඛ්‍යාවට වඩා 3-4 ගුණයකින්ම වැඩි ප්‍රමාණයක් අද වන විට අපේ රටේ දිනකට මිය යනවා මේ රිය අනතුරු නිසා. ඒත් ඒ වළක්වා ගන්නට කවුද පියවර ගන්නෙ? ඒ වළක්වා ගැනීමට විධිමත් වූ ප්‍රායෝගික වැඩසටහනක් කවුද ක්‍රියාත්මක කරන්නේ? රිය අනතුරු වැඩි වැඩි කිය කී ඉන්නවට වඩා කල යුතුය තිබෙන්නේ ඉතාම ක්ෂණිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට ක්‍රමවත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කිරීම නොවේද? පොලිසිය සිදුවන රිය අනතුරු පිළිබඳ තොරතුරු රටට කියනවා. එය වළක්වා ගන්නට සියලු දෙනා කටයුතු කළ යුතුයි කියා පවසනවා. එහෙත් එය වළක්වන්නට දැඩි තීන්දුව తీරනගෙන ප්‍රායෝගිකව ඒ සඳහා මැදිහත් වෙන්නට කවුද අද රටේ කටයුතු කරන්නේ? ඉතාම කනගාටුදායක තත්වයක්. මෙතරම් ගැටලුවක් රට තුළ නිර්මාණය වී තිබියදී ඇතැම් පටු දේශපාලනික පෞද්ගලික සහ තම බලය වර්ධනය කර ගැනීම, බලය රඳවා පවත්වා ගැනීම සහ බලය ලබා ගැනීම සඳහා වන අරගලය තුළ පමණයි බොහෝ වගකීම් යෙදී සිටින්නේ.
මිනිස් ජීවිත පිළිබඳ වටිනාකමක් කුමන හෝ දේශපාලන පක්ෂයක් නියෝජනය කළා හෝ වෙන්නට පුළුවන් පාලකෙයින්ට දේශපාලච්චෙයින්ට බලධාරින්ට නැද්ද කියන කාරණය අපට දැන් සිහි වෙන්නේ පස්සර රියානුතුරෙන් වටිනා ජීවිත 14ක් අහිමි වෙද්දී 33 දෙනෙකු ජීවිතයත් මරණයත් අතර තවම සටන් කරනවා මගේ බස්රත මහා ප්‍රපාතවලට පෙරලෙද්දී ජනතාව ආරක්ෂා කරන්න ඉන්න පොලිස් නිලධාරින්ම යට කරගෙන අද වාහන දහවණේ කරනවා රාජගිරිය අද උදෑසන සිදු වූ අනතුරකින් ඉතා වාසනාවන්ත ලෙස පොලිස් නිලධාරියෙක් සහ එම ස්ථානයේ පරීක්ෂාවට ලක් වෙමින් සිටි වාහනේ කරිය සහායකවරයෙක් ජීවිතක්ෂයටපත් වුණා. එවකිම අද අලුයම 5:30ට පමණ නානුවේ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකින් එක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 25ක තරුණියක් අකාලේ ජීවිතක්ෂයටපත් වුණා. රටේ රියානතුරු වල තත්ත්වය මේ ආකාරයට වර්ධනය වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. නිල ඇඳුමින් රථවාහන රාජකාරී කරන නිලධාරීන් පවා මාරක රියානතුරු වල ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබී තිබෙනවා. අවිනීත රියදුරන් නිසා මේ තත්ත්වය මගහරවා ගැනීමට සියලු පාර්ශවකරුවන් දායකත්වය දැක්විය යුතුයි. පස්සර සිදු රියානතුරු අද දිනේ වෙන විට තවත් මාරක රියානතුරු 9ක් පසුගිය පැය 24ක් තුල වාර්තා වී තිබෙනවා මේ රියානතුරු නැමැති ත්‍රස්තවාදය දුරු කිරීමට සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා රාත්‍රී ප්‍රවෘත්ති අවසන් යලිත් හමුව හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින් ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.